අපිට අපි ඊළඟකට යමු. අපි උදාහරණයේ විදිහට ලියාගන්න පොතේ 1 සිට 10 දක්වා සංඛ්‍යාවල එකතුව මුද්‍රණය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්. 1 සිට 10 දක්වා සංඛ්‍යාවල එකතුව මුද්‍රණය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්. ලියා ගන්න පුතේ.
හරිපති මම මේකෙදි කියලා දෙන්න උත්සාහ කරේ start එකත් එක්ක අපි පටන් ගන්න හැටි මෙතන start තියෙනවා number equals 1 එතකොට ආරම්භක අගය 1යි කොන්දේසි තියෙනවා පොතේ මෙතනදී number එක 10ට වඩා අඩුද කියලා අහනවා එතකොට අපි දන්නවා 1 කියන එක 10ට අඩු නිසා පළවෙනි සැරේ යනවා එකතුවට එකක් එකතු වෙනවා සංඛ්‍යාව වගේ එකකින් වැඩි වෙනවා අය ආපහු යනවා හරි එතකොට දෙවෙනි සැරේ වෙනකොට නම්බර් එක 2යි 2 10ට වඩා අඩුද ඔව් එහෙනම් එකතුවට 2 එකතු වෙනවා 2 1 3යි ඊළඟ සැරේ එකතුවට 3 එකතු වෙනවා එහෙනම් මේක පියවරෙන් පියවර 1 සිට 10 දක්වා සංඛ්‍යා එකතු වීම තමයි වෙන්නේ පළවෙනි සැරේ විතරක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආරම්භක අවස්ථාවේදී එකතු වී යගේ කීයද ටෝටල් එක කීයක් වෙන්න ඕනද නදීෂ ආරම්භ පටන් ගන්නවා අපි මුලින්ම එක එකතු කරනකොට ටෝටල් එක එකතුව කීයක් වෙලා තියෙන්න ඕනද net mean පටන් ගන්න බිඳුවයි බිඳුව වෙන්න ඕනේ එහෙනම් අපි ඒකත් දාගමු පොතේ. එහෙනම් මේට අමතරව නම්බර් එකකට අමතරව අපි ටෝටල් එක 0යි කියලා දෙන්න ඕනේ. ඇයි දෙන්න ඕනේ? ආරම්භක අගයක් නැහෙනේ. එහෙනම් ආරම්භක අගය අපි දෙන්න ඕනේ. හරි? එහෙනම් ආරම්භක අගය අපි දෙන්න ඕනේ ටෝටල් එක 0යි. එනිසා මේකත් එනවා. මේක මේකට සම්බන්ධ වෙනවා. ඒක තමයි කොන්දේසිය වෙන්නේ. එන කොන්දේසිය සත්‍ය වුණාම එකතුව එකතු වෙනවා. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා සත්‍ය වුණාම තමයි මේක වෙන්නේ. එහෙනම් සංඛ්‍යාව 1යි, ටෝටල් එක 0යි, එක 10ට වඩා අඩුද? ඔව්. පටන් ගනිද්දි 0යි, 0යි 1 එකතු වෙනවා. ටෝටල් එක 1ක් වෙනවා. නම්බර් එක 1යි, එකට 1ක් එකතු කරන නම්බර් එක 2 වෙනවා. දැන් ආපහු යනවා. 2 10ට වඩා අඩුද? ඔව්. දැන් ටෝටල් එක කලින් තිබුණේ 1යි, එකට 2 එකතු වුණාම 3ක් වෙනවා. එහෙනම් පුතාලට පේනවා ඇති මේකෙදි 1 ඉඳන් 10 දක්වා සංඛ්‍යා ක්‍රමානුකූලව එකතු වෙනවා. බැරිලත් මේක නොවුනො අපි කිව්වොත් 9 ගියා. 9 එකතු වුණා. 9 එකයි 10යි 10ත් කොඩයිද සමානයිද? සමානයි. එනිසා 10ත් එකතු වුණා. 10 එක 11යි 11 වුණොත් මේක වෙන්නේ එහෙනම් මෙතනින් ඉවත් වෙනවා. මෙතනින් ඉවත් වෙලා අවසාන තැනට එනවා. ඒක තමයි අපි end එක වෙන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්ට එන්න ඕනේ පොතේ end කියලා. හරි. මේ end එකට එන්න ඕනේ මේක. හරි. ඔන්න ඔහොමයි අපි 1 ඉඳන් 10 දක්වා සංඛ්‍යාව එකතු මුද්‍රණය කරන්නේ. ආ පොඩි දෙයක් මේක වෙනස් වුණා පොතේ එකතු මුද්‍රණය කරන ඕන නිසා total එක print කරන්න ඕනේ. ඒක නිසා අපි ඒක හදලීමු මේකේ. අපි ඔව් මුලින්ම කරන්න ඕනේ මම කියන්නම් මුද්‍රණය කරනවා එකතුව කියන්නේ display total නැත්නම් print total කියලා ගන්න පුළුවන් ඊට පස්සේ තමයි අපි end එක එන්න ඕනේ හරි එහෙනම් display එක කිව්වහම පුතාලා දන්නවා මේක output එකක් නිසා අර ඉන්පුට් අවුට්පුට් වල තියෙන මේ හැඩතලින් තමයි යන්න ඕනේ. අවසන් කරනවා. අපි අර මුල හැඩයෙන්ම end එක ඔන් ඔය විදිහට. එහෙනම් මෙතෙන්ට end නොවුනහම එහෙනම් මේක නැහැ කිව්වහම තමයි මෙතනින් ඉවත් වෙන්නේ. හොඳයි පුතේ. වැඩ ගැලීම් සටහන ඇඳගමු. ඇඳගෙන ඉවරලා මම තව පාරක් explain කරන්න. අපි වගුගත කරනවා මොකද මේක මේ ඉදිරි ගැටළු වලටත් අපිට හරි වැදගත් මේ වගුවක් නිර්මාණය කරන. ඒ කියන්නේ විශේෂයෙන් පුනර්කරණයක් තුළ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න අවශ්‍ය නැහැ. වගුගත කරන එක තමයි වඩාම සුදුසු ක්‍රමය. එහෙනම් මම මේ කතා කරන්න යන්නේ ඒ වගුගත කරන්නේ කොහොමද කියන එකයි. ඒතර වගුගත කිරීම ගත්තොත් මේකෙදී අපි දෙනවා ආරම්භයේ තියෙනවා ඔව් ස්ටාර්ට් එක තියෙනවා ඊට පස්සේ සංඛ්‍යාව 1යි තියෙන නිසා මම මුලින්ම අර කලින් වගේම
වට ප්‍රමාණය කියන එක වට ගණන ඔව් කියන එක ගත්තා ඊට පස්සේ විචල්‍යයන් ටික ලියා ගත්තා number total එහෙනම් number එක සහ total එකට මොකද වෙන්නේ කියන එක තමයි මම මේ සටහන් කරන්න යන්නේ මුලින්ම පුතේ වට ගන්න කිව්වහම මේ මේ අපි කතා කරන්නේ මේ පුනර්කරණීය වට ගණන. ඒතර මුලින්ම ආරම්භ වෙද්දී වට ගණන බිඳුවයිනේ. එහෙනම් වට ගණන බිඳුවේදී අපේ නම්බර් එකේ අගේ අපි දන්නවා ආරම්භයේදී 1යි. ආරම්භයේදී 1 එකතුව බිඳුවයි. හරි? දැන් අපි මෙතන ඉන්නේ මෙන්න මෙතන ඉන්නේ. හරි? ඒ වෙනකොට ආරම්භක අගේ නම්බර් කියන එක එක වෙනවා ටෝටල් එක බිඳුව වෙනවා. දැන් අපි මෙතන කොන්දේසිය චෙක් කරනවා. ඔන්න ආරම්භ වෙන්නයි යන්නේ. දැන් අගේ 1යි. 1 10ට වඩා අඩුද? ඔව්. අන්න වටේ ආරම්භ වුණා. පළවෙනි වටේ. පළවෙනි වටේ මොකද වෙන්නේ? ආ කියන එක තමයි ලියන්නේ. මුලින්ම තියෙන්නේ ටෝටල් එක. ටෝටල් එකයි නම්බර් එක එකතු කරන්න ඕන. ටෝටල් එකයි නම්බර් එක එකතු කරලා අයපාර ටෝටල් එකට දා ගන්නවා. එහෙනම් ටෝටල් එකයි නම් එක තමයි 1.1 එකතු කරලා අයත් අපි ටෝටල් එකට දැම්මොත් ටෝටල් එක එක වෙනවා ඊළඟ පීවරට ගියොත් දැන් තියෙන නම්බර් එකට එකක් එකතු කරනවා 2යි හරි අපි 2 කියන එක දාගත්තා පැහැදිලිද මේ දක්වා තේරුණාද පුතාලට නැත්නම් මුලින්ම ආරම්භ වෙද්දි වට ගණන බිඳුවේදී නම්බර් එක 1යි ටෝටල් එක 0යි. හරි. 1 10ට වඩා අඩුද? ඔව්. එහෙනම් 0 එකතු වුනහම ටෝටල් එක 1 වෙනවා. නම්බර් එක කොහොම නම්බර් එක 2 වෙනවා. පළවෙනි වටේ අවසානයේ නම්බර් එක 2යි ටෝටල් එක 1යි. උඩට ගියා නම්බර් එක 2 10ට වඩා අඩුද? ඔව්. 2යි ටෝටල් එක 1යි එකතු වුනහම තුනක් වෙනවා ටෝටල් එක. නම්බර් එකක් උනත් තුනක් වෙනවා. ඊළඟ සැරේ යනවා 3 10ට වඩා අඩුද? ඔව්. එහෙනම් තුන්වෙනි වටේ ආරම්භ වෙනවා 3යි 3යි 6යි 1ක් එකතු කරනම 4යි. හරි? දැන් ආයෙත් උඩට යනවා දැන් සංඛ්‍යාව 4යි. 4 10ට වඩා අඩුද? ඔව්. 4 අඩුයි. එහෙමනම් මොකක්ද එන්නේ? 4යි 6යි 10යි 4 1යි 5යි. මේක 10යි. දැන් යනවා 5 10ට වඩා අඩුද? ඔව්. එහෙනම් 5 වෙනි වටේ ඔව් 10යි 5යි 15යි මේකට එකක් එකතු කරනම 6යි. මේක 15 වෙනවා. හය අඩුද? ඔව්. එහෙනම් 15යි 21යි මේක 7 වෙනවා. මේක 7 වුණොත් 21 7 28 වෙනවා මේක 8 වෙනවා මේක 28 වෙනවා 8 වුණොත් මේක 9 වෙනවා 28 8යි 36 වෙනවා දැන් අගේ 9යි 9 උඩට යනවා 9 10ට වඩා අඩුද ඔව් එහෙනම් 9 වෙනි වටේ ක්‍රියාත්මක වෙනවා 9යි 36යි 45යි මේක ටිකක් කරුතුන 10යි මෙතන වෙනවා 45 දහවෙනික ඔව් 10 10ට වඩා කුඩා හෝ සමානද ඔව් සමානයි ක්‍රිසා ඔව් 45 50 45 10 එකතු කරනම් 55යි මේකට එකතු කරනම් 11යි ඔව් මේක 55යි එහෙනම් මෙන්න මේ විදිහට වට ගන්න එනවා අපිට 55 කියන අගය එනවා හොඳයි පුතේ. නෝ. මේ දීලා තියෙන පුතේ සංඛ්‍යා දෙක එකතු කිරීමට බා ව්‍යාජකයේදී අපි ලියන්නේ යන්නේ. හැබැයි මම මේකේ ගැලීම් සටහන සටහන් කරගෙන තියෙන පුතාලා මේක අඳින්න අවශ්‍ය නැහැ. නමුත් කොහොමද මේක සරල ඉංග්‍රීසියෙන් ලියන්නේ කියන එක තමයි අපි බලන්නේ යන්නේ. බලින් කලින් කිව්වා වගේ මේ ව්‍යාජකයේතවලදී වෙන්නේ අපි ඉස්සල්ලා මේ ජාමිතික හැඩතල එහෙම නැත්නම් මේ ග්‍රැෆික් ආකාරයෙන් මේ දක්වපු ගැලීම් සටහන වෙනුවට සරල ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරනවා. ඒත් මේ සරල ඉංග්‍රීසි භාෂාව කියලා කියවුවහම
මෙතනදී අපිට පටන් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ආරම්භය කියන එකට සාමාන්‍ය වලගේ පොතේ දීලා තියෙන පොතේ මේ වචන begin කියලා තමයි පටන් ගන්න. නම් begin කියලා තමයි පටන් ගන්න. ඊට පස්සේ input එක input විදිහටම තමයි තියෙන්නේ. මට ඒක කියන්න පුළුවන් input first number. මෙන්න මේ විදිහට ලියන කරයි. ඊට පස්සේ ඊළඟ කෙත් input second number. මෙන්න මෙතන තියෙන පොතේ සැකසීමක් අපි කිව්වා මේ 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 හැඩතල යනවා මේක සැකසීමක් තියෙන. සැකසීමක් කියන එක දක්වන්න අපි පාවිච්චි කරනවා keyword එක calculate කියලා. Calculate. දැන් අරක ලියන්න පුළුවන් total සමානයි first number plus second number. Second number කියලා කිව්වා. හරි දැන් අපි අවසාන පියවර තියෙන්නේ print total. මම print කියන වෙනුවට තෝරගන්න පුතේ display කියන එක print කියන එකත් පාවිච්චි කරන්න පුළුවන් වැරදක් නැහැ. print total අවසන් කරන්න මම n කියලා ලියනවා. එහෙනම් ව්‍යාජකේත කියලා කියන 아무තු දෙයක් නෙමෙයි. ව්‍යාජකේතවලදී අත්‍යවම සිද්ධ වෙන්නේ අපි මේ රූප සටහන් ආකාරයෙන් දක්වපු ගැලීම් සටහනින් දක්වපු එක සරල ඉංග්‍රීසි භාෂාවෙන් ලියනවා. මේක පරිගණක භාෂාවක් නොවෙන නිසා අපි කියනවා මේකට ව්‍යාජ කීතයක් කියලා. හොඳයි පුතේ එහෙනම් ඔය ටික ලියාගන්න. හොඳයි එහෙනම් අපි කතා කරා මේකෙදි first number එක second number එක ගත්තා calculate total. දෙවෙනි උදාහරණේ ලියාගන්න. යගන් පොතේ ඍජු වර්ණශක වර්ග ඵලයේ සීම සඳහා ගැලින් සටහන කඳි. හොඳයි මං ගැලින් සටහන පුතාලට දීලා තියෙනවා ටග් ගාලා එහෙනම් ලියන්න බලන්න මං අපි අර කලින් කතා කර විදිහට සරල ඉංග්‍රීසි භාෂාවෙන් මේක පරිවර්තනය කරන්න කරලා මට WhatsApp කරන්න පුළුවන් කට්ටිය එහෙම නැත්නම් chat එකේ ටයිප් කරමු මේකට පිළිතුර ඊට පස්සේ මම discuss කරනවා
මේක ඉතර අමාරු එකක් වෙන්න බෑ begin අපි ගන්නවා input length input width calculate area equals length into width display area and end amar nani right bomondai api ihena ilange kata yamu hondai pote ehena mama galim satahana metana di dila tiyeno ehena galim satahana diha balagena mata meke ehena vyaja kete liyala denna ehena ikmanata meke di galim satahane tiyena start kara අපි array ලබා ගන්නවා කියන එක input radius ඊට පස්සේ අපි දන්නවා වර්ගඵලය හොයන්න 5r වර්ගය කියන එකට එන්න ඕනේ radius වල වර්ගය කියන එක තමයි එන්න ඕනේ ඊට පස්සේ area එක මුද්‍රණය කරන ඉවර කරනවා පියවර ටික පැහැදිලි හොඳයි දැන් අපි බලමු මේක කොහොමද අපි දක්වන්නේ කියලා ව්‍යාජකීතයක් ආකාරයට නම ව්‍යාජකීතය පොතේ ලියන්න යනවා එන අර කලින් වගේම මම බිකින් වලින් පටන් ගන්නවා input radius මේක calculate ඇයි ත්‍රිකෝණාශ්‍රය හැඩයක් තියෙන අංකයක දෙවෙනි එක මේකෙන් තමයි අපි area කියන එක calculate වෙන්නේ මේක ලියන්න අපහසු නිසා මම ලියනවා area සමානයි 5 කියන ක්‍රියාවෙන් බෙදෙන සවිසි දෙක බෙදීම 7 වැඩි කරනවා radius අයත් වැඩි කරනවා radius වර්ගය ලියන්න බැරි නිසා මම එහෙම ලිව්වේ මේක අතින් ලියද්දි පුතාලට පුළුවන් වෙනවා මේක කිසි ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ අපි print කරනවා එහෙම නැත්නම් display area අපි අවසන් කරමු ඔන්න ඔය විදිහට හරි මෙන්න මේ විදිහට තමයි අපි මේක සටහන් කරන්නේ හොඳයි අමාරු නෑනේ right හොඳයි පුතේ එහෙනම් මම අදට උතනින් නතර කරනවා මේ ටික හොඳට බලා ගන්න ඕනේ